සිරිසිරි පොදී මල් වැැස්සේ තෙමන්නට ගුමගුම නදේ මල්දල පැණි පිරෙන්ම සුරපුරතු කළමෙන් දිවුට අුවන් සවදවසක් සවබෝදහසනක්කොට. අදත් මෙහිතලින් මෙතැන් සිට පෙර දහයි දක්වා ගුවන් කළේ තුළ අපි ඔබත් සමගින් තොරතුරු විදහදාලන තො සෝදානම් විශේෂයම පවතින කාලගුණක රටාවන්න එක් කළ අපි අත්තිදින මේ අපහසුතාවේ වෙනස්ස එම නැත්තන් දාහය රශ්මය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් අදපි මාතෘකාවක්ෂේ ගත්තේ දැඩි රශ්මිය දේශගුණක විපර්ාශ සහ බලපාන කාරණා පිළි බඳව බත්ත එක කතා කරන්න අපි මේ පිළිබඳව කතා කරන්න මේ විශෂය පිළිබඳව මනා හැදැරීමක් කළ එ පිළිබඳව කතා කරන බොහොමයක් ප්‍රායෝගික වැඩසටහන්ුවට අත් පොත් තිබ්බ පරිසරවේදී කැඳවුම්කරු වැසි වනන්තර සුරකින්නන්ගේ සංවිධහනයේ ජයන්ත විජේසිංහ මහතාට රාධනා කර සුබදස්ස ජයන්තමත්ම සුබ දවසක් ධර්මයි වගේ සූ දවසක් හැමෝටම ජන්තමත්ම අපි සාමාන්‍යය මේ දවස්සල ඕනම ගැන කම්බඩාම ොහොමද වාසේ දේශය කියනගේ හරි රශ්නයනය කියනා. ඇත්තට මේවෙන්න සක් අපට දැනඇගට රශ්නයයක් දෙන දාහයක්ත් දනවා.ඇ සිල් බව ඉවත්වෙලා වගේ දැයිවා. අපේ මාත්‍රකවත් අද දැඩි රශ්මිය කාලගුණ විපාර්යාස සහ ඊට බලපාන කාරණා පිළි බඳ. අපේ මේ දේශගුණක විපරර්යාස සහ ඊට බලපාන කාරණා. ලුල්සාකච්චාවට යන්න මත්තෙන් දැඩි රශ්මියය කොම ද අපි මේ කඳුරගන්නේ ඇත්තරම මේක ඉතාම කාලීන මාත්‍රකාවක් මේක කාලයෙන් කාලෙට අපිට මේ මාතෘකාව්‍ය අවශ්‍යතාව එහමනතම් මේ දැඩි රශ්මියය සහ ඒකත්තෙක් ඇතිවන සංකූලතා ළමයින්ට ඇතිවන බලපෑම් මානසිකවසුන්ට ඇතිවන යම්යම් පීඩන තත්ත්වයන් ඒවගේම යම් යම් මෙිලි මහනේ රැකයා කරණයට සිද්ධ වෙන තත්ත්වයන් සහමයක දිගුවක් විදියට ගිහිල්ල හිට පස්සේ ජලාශවල ජලයහිඟ වෙලා කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය මදි වෙලා විදුලිය ජනනය කරන්න අවශ්‍ය වන ජලය මති වෙලා මේ විදිහට මේ මේක යම් යම් වසරකට වසර දෙකට සැරයක් මහර්ධදැංව වසර තුනහතරකට සරය අපපිට නිතරම මතුවන මාතෘකාාවක්ක. හැබැයි ඒ මාතෘකාව ඒ බෙලාවිදි කතා කරලා හිට පසේ වෙස්සාවයින් පස අපිට මේක අමතක වෙලාන ඒකතමයි පහගේකාල තිි දන්න ගියවුරු දෙදල් න ත් ඇතිබුණ. ඒල් නි නෝතත්වේ පහවෙලා ගියයිම් පස්සේ අපිට විදුලිය කපන්න මේ කිව් අන්තිමට විදුලිය ඉතා වැැඩිලෙස මිල වැඩි කරන්න සිද්ධ වුණනා ඊට පස්සේ දැම් වැස්සට පස්සේ ඒ ඔක්කොම අමතක වෙලා ගිල්ල තිබෙන නමුත් ආපහු ඉතාමෙක්මනින් වෙන පාරවල් වලට වැඩිය අපිට මේ මාතෘකාව කතා කර තැන්ට පත්තරතින එකඉද පලවැනිම දේ ඉතාම කාලී නයි ඒ වගේම කතා කරන්න ඕ ඉතාම වැදගත් මාතෘකාවක් ඇති මේ දාහය. රශ්මය. මේ උෂ්නත්වය වැඩිවීම ඒවාගේ අධ්‍යාපනමමාත්‍යංශයෙන් මංහිතන දැන් දවස් කිීපයකට කලින් චක්‍රලේකයක් ෙකුත් කර ලම වෙි මහන තියන් එපා ක්‍රීඩාාවලට යොම කරන්න එපා මේ වගේ දේවල් ික් ගයිඩ්ලයින්ස් ික්්දීල ඒ මේ සියල්ලටම හේතුවෙලා තියෙන්නේ මේ වර්තමානයේ පවතින මේ දේශගුණක කාලගුණික තත්ත්වේ ඒවාගේම තව එක දෙයක් දැන් ඉස්සර තෙත් කලා පිමිනිස්සු නිතර හම්බුනා මහනවා කොහොමද වැස්ස ඒත් වහනවද මෙ හෙත් වහිනවා අර ප්‍රසිද්ධ වේදිකානාට්‍යක තියෙනවාගේ. වලි කලාපේ මිනි සුංගක් කලාවට අහන්නේ කොමද වගාව කෝ කොහොමද කුම්ඹුර මේගේ පැහැදිලි වෙනස් කම්මටිගත් වන හැබැයි දැන් තෙත්කලාපේ වර්ෂාව මේ පහුගේ වසර දෙකතන විශේෂෙන් ත්තොත්හෙම තාම දැඩිලෙස අඩුවෙලා තියනවා අඩුවෙනවා කියන එකේ තේරම වැස්ස ප්‍රමාණයණමයි අර වහින ෆ්‍රීකුවන්සේ ගේෙමනැත්තං කොච්චර කාලික සැරඇදු වහින්න එකන එක. ඉතිං මේ වගේ තත්වෑන් ගොඩක් එක තමයි අපි අද මේ මාතෘකාවට යොමුවෙන්නේ ඉස්සර තිබව වැැස්සත් එක්ක තමයි යළමහ කියලා කන්න රටා භෝවී යවෙන් කර ගත්තා යලක ජනජීවිතයක බැඳිච්චමුළු ජීවිත පද්ධතියම හුරුුණේ වැස්සත් ගත කොල්ල ඇලදුල පරිසර පද්ධතියත් එක්ක. ඉති අද අපේ මිහිතලෙන් මේ කාරණ ඇතුළත් වෙච්ච ශ පරයාසාහහිට බලපන් රණා පිළිබඳස් මතුරගන්නට අප සෝදා. මොනවද දේශගුණික විපර්යාස කියලා කියන්නේ. දේශගුණික විපරයා දේශගුණක සහ කාලෙ ගුණක කියන දෙක මුලින් අපි ගත්තොත්හෙම කාල ගුණේ කැලා කියෑන යම්කිසි කුඩා ප්‍රදේශයකට සීමවෙච්චි යම්යම් පරිස තත්වයන්නල මනත්ත වර්ශාපතන ෂණත්වේ සහ සුලං කියන මූලික කාරණාතුනව ප්‍රමුකට ගත්තු වෙනස්විම්බොලට තමයි කාලාලගුණ තත්වයන් කියෙ කියන්නන්නේ. දේශගුණ තත්ත්වයන් කියෙල කිය කියන්නේ විශාල බූමි කලාපයක්. පොත්තුළ කාලාන්තරයක් තිස්ස සිද්ධ වෙන වෙනස්කම් මෙතකට කාල ගුණි කිව්වොත් කෙටි කාලීන වෙනවා දේශ ුණි කිව්වත් දර්ග කාලී වෙනවාය වගේම භූමිය ප්‍රමාණයක් මේ එකට ගොඩක් බලපාන එක වෙනවෙන් කරලා හඳු නගන්න තකට දේශ ගුණක වෙනස්වීම් කියලා කියන්නේ අපි කාලාන්තරයක් තිස්සේ අවම වශය අපිගත්ත සතවර්ශයක් වගේ කාලයක් තිස්සේ කරන යම් අධ්‍යනයන් තුළින් අපි දැකපු වෙනස්කම් මත විද්‍යාඥයි න අදාළ පරේෂකයෙන් විසින් හඳුනාගත් වෙනස්කම් බොනවා ද කියනෙ එතකොට මේක මූලික වශයෙන් ගත්තොත්ත එම ගෝලිය ෘෂ්ණත්තය වැඩීම කියනක තමයි මේකෙදී අපි කතා කන පලවිනිම සාධකය දේශගුණි පරියාස වලකොට ගෝ ගෝලිය උෂණත්වය වැඩවීම ඉතා සීග්‍රන් සිද්ධ වෙමින් යනවා ඉතින් මේක තයි මයි කෙටියම්ම කියනවනම් මොකක්්ද දේශගුණික විපරයාස කියලා කියන එකට උත්තර දෙන්න වෙන්නේ ඒක ලංකාවට පියාල රත්තු අවසසාන වය ලංකාව දේශකු විපරයාසමන වගේද ෙල් ැලෝත්තම යකපු කාරණට අපිටාප වෙන්න පුලන් යලකන්නේ යල දිහයට තියෙන්නේ නෑ දැම් මහකන්නේ ම කන්නේ වහින්න ඕනි වැස්ස වහින්නේ නෑතකොට යල්ල සහ මහ කියනක සැලසුම් කරල ඉස්සර කරපු විදිහටම ස්සරහෙන් ගොවිය කරා වගේ දැන්කරන්න බෑ මොකද දැන් ජනවාරිමාසයේ සිට මාර්තමාසය දක්වා පායන්න ඕනේ සමහර අතර මැදි කලාපලු දහන්නකද ර අපේ අපි අපේ ප්‍රතිමන වගේ ප්‍රතිය බලංගොඩ වගේ ප්‍රදේශවල. දැංගිය සතියේ දැඩි ර්ෂාවක් දවස්තුන තිබුණ ලංකාව අනි තැන්ගොල්ට හැමතැන්ටම වන්නන්නේ නැතිවස්ථාවගේ ෙනක්ට කිය. මේ අර මයිකෝකලයිමටික් චේන් ැ ත ුද්‍ර කාලගුණික වෙනක් කියලා ඒ එක වෙනම කාරණයක් අපිට කතා කරන්න පුුවන් නමුත් ඇත්තම ගත්තොත්ෙේ යාල සහමහා කියන එක ලංකාවෙ සැලසුම් කරන්න බැරි මට්ටමටම සමහර මාසවල දෙ කාලගුණේ දේශගුණය වෙනස් වෙලා තියනවා. දැන් අපි සාමන පුද්ලෙක් විදිරගත් හම රශ්නය තරෙනවා සීතල තේරෙනවා අපටකට කතා කරගන්න පුළුවන් දහසක් වුව මරු කරගන්න පුළුවන්. ඒ සඳ ප්‍රතිකරමයක් යොදන්න පුළුව. පාරිරික වශයෙන් කොහොමද මේ සාධක සමතුලිතාවයක් ඇති කරගන්න. ඇත්තට දැ අපි මිනිස්සු විදිහට මුලින් පාරිසක සමතුතාවයක් ඇති කරන්න කොහොමද කියනෙකට කලින් පොඩ්ඩක් කල්පනා කල බැලූත් හෙම. අපිට මේ රස්නය දැනෙනවා සීතල දැනෙනවා කෙලා කිව්වාන්නේ ඇත්තරමක දැනෙන්නේ නැතිත අත්වයට පත් වෙලා තියෙනවා ම මේ කියන කාරණ ඉතාම වැදගත් අපි නොහිතන පැත්තක් මං ඒක ගැන කියන්න දැ අපි මේ සාකච්ඡ්‍යාව කරන්න ගුවන් ඉදිලි මදිරිය කොහොත් ඒසි කරලා තියෙන්නේ කේසි කරන්න වෙනවා හැබැයිදැන් අපි ගත්තහම නාගරික පරිසරයක් ගත්තු අපි කොළඹ ත්තොතු කොළඹ සහ අවට ප්‍රදේශ අපි කිය කළම්බුවන් සබ කියලා මේ තැන්වල වෂනයත් ෘෂ්ණත්වය දරා ගැනීමේ අහස්ථාව තිබුණු ප්‍රදේශ නෙේ කොළඹ කියලා කියන්නේෙම දැන් රැම්සා එතනයේ වි රැ රැම්සා ෙටලන් ටිය එකක් විදිෙන නම් කලා තියෙන තනක්ේ ගැන කොළඹ ූෂණත්වය කියනෙක ප්‍රශ්යක් වනේ නැති හේතුව තමයි කොළඹ ජල ගබඩාහෙම නැත්තන් වෝට බොඩිස් විශාල ප්‍රමාණයක් මුළු නගරේ පුරා තියනව තෙත්්බූම විශාල ප්‍රමාණයක් මෙ මුළු කොළොඹ තියන කොළඹ කියන්න ත්තරම ගත්තොත්ම පෞරානික වගත්තොත් එත්්බමියේ කොටසක් එම නැත්තන් එෙද්බූමියි තකොට මේ උෂ්නත්තේ අපට දැනින්නේ නෑ කියලමකො දැින් නැතිතත්වට පත්වෙල තියෙනවා කියලා සහත් ඒකට සංවේදීකම අපේ අඩුවෙලා දයනවා. මේක මේ පරිසරෂේත්‍රයේ විශේෂෙන් අපි කතා කරන හැමතැනක අපි ළමයින්ටත් මේක උත්සාහ කරනවා මේ කියල දෙන්න මොකද මේක ඉතාම වැගත් කරන්න එකෙද මම් මේ එකක පොඩිකාලයක් ගන්නවා මොකද ඒ ලොක පදන මදධාන කාරණයක්. දැන් මේ රශ්නය දැනින් නැති හෙමනැත්තත් මේ පාරිසරික වෙනස්කම් මිනිසුන්ට දැනිින් නැතිතැන්ට පත්වවෙන්නේ හේතු වෙලා තිය කාරණා තමයි දැන් අපි වාහනයක් ගත්තොතු වාහන ඒසී තියෙනවා. ඉස්සර වගේ නිමේ. ට පසේ බිල්ලදිනි එකකට ගියම බිල්දදිි එක ඒසේ කල් යවා ඊට පස ගෙදරට ගියොත් එම ගේෙල්ල හොගක් වෙවල එක් ඒේගන්නනත්තම් ෑනක් තියෙනනවා එතකොට අපි හොඟක් වෙලාවල් වලට වෙනත් තැනකට ගියොත් මොකක් කරි මේ වගේ කෘතිම ක්‍රමයකින් අපි බ අපි අපි හදාගෙන තියෙනවා මේ පරිසරේ තියෙන වෙනස අපිට දැනන්නනති තත්ත්වයට පත් කරගන්න ඕක තව දිගුවක් තමයි අපි දැන් වතුර කියනෙක් ගන්නකු දැන් අපිට ජලය කියන්නේ මූලික මාන වයිති කමක්න එදකොට මේ මූල්ලික මානව අයිතිවාසිකමක් වෙච්චි පිරිසදු ජලය පානය කිරීමට තියෙන අයිතිය අපේ ජල සම්පාධන මණ්ඩලය ජල සංගරක්ෂණ දෙය සම්බන්ධ ආයතන බෝට රිීසුස් බෝඩ්ඩ එක වගේ සහ මේ අමාත්‍යංශවලින් මිනිසුන්ට ලබා දෙන්න ුන අපිට එන ගෘහස්ත ලැබෙන ජලය පානය කිරීම හැකියාව තියන්න්නේනේ පානය කරන්න ඇත්තටම ශ්යක් නැහුගක්ලාවලට ලුවන් ඉතාම කලාතුරකින් අර කැලණගංගට දෙදස් පහළවේ මහමැතිබරණ දිනේ දී ඩසල් මුස්්‍ර කරයක සමාගමක් අබියගම සෝන් එක ඒ වගේ ආයතන තැයි විසිහටකට මිනිස්සුන්ට තිබුණු ජලායිතය සම්පූර්ණිම අංක කලා දැම්ම කොළඹ වගේ හම තත්යක් නොතිබුණොත් සාමාන්‍යෙන් ලංකාවේ පා ටැප්පොල වතුර බොන්න පුලුවන් හැබැයි දැම් බලන්න ඒ වතුර වල මතයක් හදල තියන මේ වතුර පානයට සුදුසු නෑ කියලා එතකොට අපේ පොළවෙතියෙන වතුර. දැන් නාගරික සංවර්ධන අධිකාරය සහ ප්‍රාදේශය සබා සහ නගර සභා, මේ නාගරික සැලසුම් කරණේදී. ඉස්සර තිබුණනේ ලිඳක සේට තියෙන්නු නිිදුර මේවා ක්‍රමය අඩු කල් අඩු කල් අඩු කල් ිහිල්ලා තියෙනවා40 එකන සියයට හැටක් බිල්ඩබල්ේරියයක ගොඩනැගිලිදි කරන්න පුලන් සියයටට හතළලයක් ජලාපවාහනය වැසි ජල කළමනා කරණයට සහ පරිික කටිතුලට තියන්න හම බිල්දධනිකම මේ ඔක්ොම රගුලේෂන් දැන් වෙනස් කර කර ගිල්ල යම්කිස් තැනක ගෙනහල්ලා තියෙනවා මිනිස්සුන්ට ජලය නැතිවෙන තැනට දැන් අද භූගත ජලමට්ටම කොළඹ බැහලා තියෙනවාඒ වගේම අපි තැප්පෙන් න තුටක් ත්තො රක්ෂතය කියන මයක් දලා තියනවා. ඒනිසාභෙන් අපිගිහිල්ලා බොටිල් බෝter. ම මේ සමාගම්වල් නම් කියන්න සමාගම් කීපයක් හඩ ප්‍රසිත සමාගම් කීපයක් බතල් වර මනිසු මිලදීගන්න තැන්ට පත් කල තියෙනවා විතර අපි කඩේකට ගියත් සමහර කඩවල් වල කෑම කන අයතස අපි ගැන හෝටල් වල ආපන ශාලාවල මේ අපනශාලා නැට්වුවක් මනත්න් චේන්ි කිය ෆාස් ු චේන්ස්ගේ ාස් ු චේන්ස්ොල දැම් පුරද්දක් කරගෙනතිෙන බොටල් ෝටර ගෙන හලාල දෙන එකට රුපියල් එක සේපනාා දෙසපන අපිට වෙනම අමතර ගාස්තුව ගන්නවා. ඒක කර තියන්නේ මම ආපවර Aේ ෆෑන් එකේ මිනිසුන්ට රශ්නය දැන තැන කියන තැනට අපව ගෙනනවා ඒ කරලා තියෙන්නේ වතුර කියන එකට අපිට මිලදීගන්න තැන්ට පත් කල්ලා තියෙනවා ඒ තුළෙන් අර අපිට දැනෙන්න්න ඕනි ආරක්ෂතභාවය සහ ඒක සම්බන්ධ වගවීම වගකීම කියන්න ඕනි තියෙන අතන වල ඒ වගකීම වගවීම ඉවතට අරන්තියනවා මේකින් වෙන්නේ අපි පිරිසුදු ජලයට තියෙන අයිය ගැන හිතන්නතුයන. මේකෙ මතාවදිගුවත්තමයි තව අවසාන වශයෙන් දැ අයිස්සර තිබුණා බ ජල ූලා ශගත්තහම ගඟක් ඇලක් දොලක් දිය ඇල්ලක් මේ වවාගේ ගම්මල තිබුණු එහමනැත්තම් පොකුණ කඩත්තක් පල්ලිඳ මේවයි මිනිස්සුන්ට පිරි ජල පිරිසුද තබාගනීමේ අශ්‍යාව තිබ ොකදකතම මනිසු ජල ශය වන දැන් කරලා තියෙන්නේ ටැ්ෝට දෙනවා මේ ගම් මස්සේ මේ කඳු කරේ පවා මේ වතු වආශතම පිරිිසු ට පැප ෝට නතුක මොකක්ද වෙන්නේ එතකොට මනිස්විතනා අපිටැපෝට තියනනි තවතුරට තල ජලය මූ ජල මූලාශයා ශයකිරීීම අවශ්‍යාව නැතු හිලයනවා මංආපවනවා මංිස්සල්ල කතාකරපු ඒ එක ෑනෙ ත්තෙ ඔන්නොක තමයි මකිවේ මිනිස්සුන්ට මේ නොදැෙන තැනට ගිල්ල තියෙන කියල ැ මනිසුන් අර රශ්නය වැඩිවීම එහම නැත්තං උෂ්නත්තේ වැඩිවීම නොදැනෙන තැනට පත් කල්ල තියෙනවා මේ වගේ ඒෆෑන් අර නිසාතයහින්ද මං අවසාන වශයන්නේ කැල් එතැනැද කියන්න බලාපොරත්වන දේ තමයි මේ කිට දැනෙනවා. මේකට මේකට දැනෙන හීතු විදිහයට විශාල තත්ත්වයන් ටිකක් තියෙනවා. මේකට බලපාලතින කාර ොඩත්ති අපඒ කතාකරුම් ඉදිරියට නමුත් ඔන්නවඔ කාරණය මුලින්ම තේරුම් ගන්නවනි ොද එකයිතාම වැදගත් වන නිසා. පරිසරවේදී ැඳවුම්කරු වැසිය නනාන්ත්‍රසුරකින්න්නන්ගේ සං නිධනේ ජයන්ත විජේසිංහ මහතත් සමගින් තමයි යදපි සාකච්ඡාව හරවත් කරන්නේ. දැඩි රශ්මිය දේශගුණික විපාර්යාස සහ. බල පන් කාරණම් පිළිබඳවයද අපි සාකච්ඡා කරන්නේ දැන් අපි කිව්වන මේ කඇවිල්ලා මේ වතුරටික ඉස්සර කිිල්ල ඇලින් දොලින් පිල්ෙන් ලිඳෙන් ගත්ත වතුර ටික කෑම මේ සෙට මහත්ටම එනකොට අපි එකට තම යාසා කරන්නේ ති එක හැම්ම වැඩකදිම තාක්ෂණය සාහනෙ ක්‍රියාආකාරකම්ම එක් කළ අපි ජීවිත පුංචි වෙලා තියෙනවාං හිතන්නේ දැන් අපි මේ කතා කරපු කාරණත් එක්ක ලංකාවේ සවබහදාමේ ප්‍රියාකාරිත් අපි කෝමදාඳනගන්නේ විි පර්යාසයක් කියලකෙන වෙනසක් කියල කියෙන රශ්නය කියෙන සීතල කිව් අපි දැ මේ තාක්ෂණයත් එක් දියුණුුවත්තයක්ේ නත්තම් ඉඩම් කුඩාවීම කැබිලිවීමත් එක් පවුල් සංස්ථා ව්‍යප්තවීමත් එක්ක අනාගත තව දරු පරපුර ඇතිවෙන මිසක් අපට නිමා වෙන තත්වයක්න මේ අපි්‍රතා කරන්න එතකොට මේ තත්ත්වයන් එක මේ විපර්යාසය අපි කොහොමඳ දැනට යන තත්වයි කොම දඳන ගන්නේ. ඇත්තටම දැන් අපිටක මූලික වශයෙන් ගත්තොත් එම වර්මානය පවතින්නේ අපිගේනවා මේයින්වාර්මතල් ට්‍රයිසිස් එක එෙමනැත්තං පරිස අර්බුදය. මේ පරිස අර්බුදේ ඇති කරන්නේ මර ඉස්සලමන් කියපු සංවේදීකම ඉවත් කිරීම තුළින්. පිවා සංවේදී කරලා තියෙනවානේ ගැන අපි වසංවේදී කරලා තියෙනවා අපි බ්ලොකු රේෂ එකක් දුවනවා අයිතාම වේගෙන්ත් අනෙකා හබා අනෙකා පරයා යන එහෙමැත්තන් අපේ මේ රැකි අස්වභාවයන් තුළින් මේ සියල්ල තුළින් අපිට හදනවා මේ හැමදේම කන්වීනිියන්ස් හැමදේම කන්වීට බිසලකෝගේ ටැප්ි එකින් වතුරට කැල්ල කුසිේයට මේනවා තවදුරටත් නිඳට ිහිල්ලවතුර ගන්න වශනය නාන්න බාතරම් එකට පතුරටගෙනවා තවදරටත් ංඟ කැලක දලක අවශ්‍යතාව අපිට රජුව දැනන්නේ නෑ. තින් මේවා මූලික වශයෙන් අපි සබුද්ධි පෙන්න්නෝනි කාරණ මේ අර්බුදේ දික පලතේරුන්ගන්න අපි නැගිටින් නැගිටහම අපි පලවවිනට කරද තමයිි වතුර විදර බනවනේද සාමාන වතු්‍ර විදර බන කරන්න ඒකොට ගේහි ට පස අපි නිදාගන්න යනකොට අවසාන වශයෙන් කරන්න ගිහිල් ඇදට. ඇග ඇඳවල් ගත්තතුොත්ෙම ආසන වශයෙන් සීට අනුවක්න පහකිත ේරට ේදේ ඇදවල් ඔොකොම ියේඳවල් ඇතකොට මේ පරිසර යත් එෙක අපි අවදියුණු මොහොතේ සිට නිදාගන්න මොහොත දක්වා අපි ගණු දෙෙනුවක් කරන්න ඒ ගනු දෙනුව ඇතුළේ මේ වෙන වෙනස්කම් මේ අර්බුදයන් මේවා මොනාද මේ පරිසර තත්ත්වයන් කොහොමද තේරුම්ගන්න කියන එක ගැන අපිට යම්කිසි කාලයක් හිතන්න වෙන හිතනක අඇතරම දර පර ම පට ගන්න . ල්වල අප අධ්‍යාපනයි මේක නිතර කතා කන්න කාරණයක් නිතර මේ රටේ කතාවෙන කාරණයක් හැබැයි තාම සිද් නොවන කාරණයක් අපි දන්නවා අලංකාව අධ්‍යාපනය විභාග මූලිකරගත්තු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ සහ සමහර අපිට ගන්නන විෂයන් ජීවිතයට එතරම් වැදගත්කමක් නැති විෂයන් ටිකත්තමයි අපිඉගෙන ගන්නේ ඒ විෂයන් පසුකාලී නව කොහොමද මොකොටද අපි ඉගෙන ගත්ත කියලවත් අපි දන්නේ නෑ මොකදි අන්නේ හඟක් කියලාවලට යදාල ෘර්තීන එකත් නෙමේ එහම ප්‍රශ්නකු තියනවා. එතකොට ලෝකෙ තියනවා යම්යම් දර්ශක මේ අධ්‍යාපනය මනින්න පුළුවන් දේවල් ලෝගේ ඉන්න හොඳම ශිෂ්‍ය මයින්න පුළුවන් දේවල් හම ගත්තාව පිදන්න චීන සිගපපුර ෆිල්ලන්තේගේ සහර ස්කැන්ඩිනියන රටවල්ගේ දේවල් උංග ිදිරය න්න මොද හතු ගුලන්ටේ අ්‍යාවශ ූලි ීවන දැන්නුම ලැබෙනවා. අපිට අපේ රටේ මේ පරිසරය කියන උගන්න කාේ හරි මොකදඒක අත්‍යශ ූි කාණයක් මේ ලෝකමතරු අරන්තිය රණ ෙති එහෙම කරොත් මහිතනවා ළමයි මෙතනින් සබුද්ධක වෙලා ඊට පස මේ කාරණ සම්බන්ධව බුද්ධික තන්න පුුවන් තැනකට පත්වෙයි කියලා විශේෂෙන්ම මූලික නීතිය පාරිසරික අයිතිය වගේ දේවල් සහ පාරිසරික වගකින් වගේ දේවල් මොකද අපි ආර්ථික රටක්ට නොත් ගොඩගන්න පුලුව අපි දානා රුුවන්ඩාවහෙම බිමටම සමතලා වෙලා බිදුව වෙනුත් පල් හැන් දලා අද වෙන කොට තාමුසු කාලයක් ඇතුල්තඒ ගොල්ලු නැවත ඇල්ල. හැබැයි පාරිසිරික වශයෙන් කඩහැටන රටවල් ගොඩේඉන්න නෑලෙහිේ එකටම ගොඩගන්න අමාරුුවීමම ගොඩගන්න ගියයුත්තෙහෙම එතිබුණු ස්භාකතත්වය හදන්න බෑ නමුත් යම්මට්මකට ප්‍රතිශසංස්කරණයක් කරන්න පුළුවන් අපිදන්න සමහර කාන්තරය බද රටවල්, අද වෙනකොටේ කාන්තර හරිත. භූමි බවට පත් කරන්න විශාල වැෑ කර නොය එකක ලොකු ආර්ික බරක් ඒ ආර්ථක බරා අප වගේ රටවල්වලට අවමෝෂයෙන් තව දශක පහකටවත් දරන්න බෑ ඒ අතරතුර කාලය තුළ නැතිවෙන ජීවිත. ඇතිවන පීඩා ගංවතුර න නියන්. නායයාම් ජලගැලීම් මේ වගේ විිපත්වලින් මොනතරම් ප්‍රමාණයක් මිනිස්සු නිකරුණේ මේ යන්න පුළුවන්ද. මොනතරම් ගැටලු ජලගැටලු ආශිතව යුද්ධමේ තත්වයෙන් කෝලා හල තත්වය නැතිවෙන්න කළ ඇති මේවා අපි අනාගතයට මේවා බලන්න වෙනවා. එතකොට ඔබ ආපහු යාබූ ප්‍රශ්නට මපහු වෙනවනං මේ තත්වයන් තේරුම් ගන්න කළමනාකරණය කරන්න පාරිසරික තත්ත්වයන් පරිසරෙන් අපිට ලැබෙන සේවාවන් ගැන විශේෂ දැනුවත් කිරීමක් දැනුවත්වීම මිනිසන්ට අවශ්‍ය වෙනයි මොක්ද දැන් අපි මේ කියන දනුවවීම තමයි දැ. අපි දැන් අපි දනුවවීමටන්ගන්න. අපි දරන්ට වන්න පුල තරුණ න්ටවන්න පුලන් සමාජව දිටියන්මිට ල වගකීම් දරන්න නොදරන්න නිලතලවලින් සහරක කියයන වගකීම දරනව කල. තන ෑම පුරවැසයක්ම මේ වගකීම දරී යුතුන. අපි මේ අයට මේ පිල්ලි වෙල එමන දමින් කතා බා. හස හරුරග මොකක්ද . ඇතර දැ රරිස්සල තකර පල ි දේපන්ද නෙට වතු ීදර බොව ැ පන්ගත් ත මමකිවේ අපි වතුරෙන් පටන් අරගෙන ඇදට යන කොට ඇද ලී කියල කිව්වාන්. එතොට අපි සම්පූර්ණ ජීවිත පරිසි ක බදවල පි දන්න අපිට කෑමන තර ල් වස්කී පයක් කියන්න ොලුවන් නමුත් අපිට හුස්මනැතු ඉන්න ෑන විනාඩ ගතුනකට වැඩ ොට. හස්මෙන්ම පටන් ගත්තොත්තෙම අපි ආශ්වාශ කරනවායුගෝලයේ තියෙන්නඕනි නිසි ප්‍රතිශත වලින් තියෙන් නෝනි ඔක්සිජන් වයෝ සහ ඒ ඒක ගැන සම්බන්ධව අපිට විශේෂයෙන්ම මූලික වශයෙන් පපළමෝ කතාරන්න සිද්ුවෙන. එතකොට අපි දන්නවා ජලය. ැ පරිසරේ අංග මූලික වශයෙන් තුනක්තියෙන පස වාතය ජලය. එතකොට මේ කියන තුන, ියහොත්තම වැඩිටියග හවත්තුන්ක් කියලාට පරිසර මුල්ලිකංගි කියන්න කිවොත්තෙම කියන්න බැරු කිය බෑ ය තුනෙන් පස්ස තමයි ඉතුරු සියලු කාරණයයි අපිතා කන්න ජයෝ විදත්වය සත්තුවය වන ජීවී නරව මේවා ඔක්කොම එන්නේට පස්සේතකොට මේකෙන මූලික අත් තුන නැතුවේ කිසිවට පවතින්න බෑතකොට අපි මුලින්ම දෙන්නෝනි දැනුම තමයි හරි. පරිසරය මෙන්න මේ කියන කාරණාවලින් මූලික වශයෙන් සමන්විතයි. අපිට හුස්ම නැතුව. නාඩි කතුනකට වැඩ ජීවතන්න බෑ තකොට හස්ම වැදගත්කම තේරෙන්න පලවිනිද. හුම දගත්කම නොතරු නොත්ෙම ති හට කිසි දෙයක් කරන්න අමාරු. එතකොට හුස්ම ගන්නි ඔක්සිජන් ගැන කතා කරන්න ඔක්සින් තරන්නේ තවත් වායුන් විශාල් ප්‍රමාණ ඇතිෙන ඒවායත් නිසා ප්‍රශ ය නොති ඔක්ෂේන්වල් ේ ප පවත්න් ගන්න බ එකත් වැදගත් මොද ක්සියන් ගැන කතා කන්න ගම යිටජන් ගන්හ බඩ ක්ග මත ොත් මතකරත් ම ම තාව බිදන්න තක ක් ජන් ගැන කතාරන ප ැ ගන්න. දොක්සිජනනි පානවෙන පියයහුත් අපි ැ මූලි මනුෂ්‍යගේ පලවිනිම අවශ්‍යතාව හුස්මගන්නගනේ ංක එකනේ. එතන කෑම නිවාස අනිත්‍යේව ඇඳුම් කියනේවන්න පස්සේ. හැබැයි මිනිසාගේ මූලික අවශ්‍යතා මොනාද කියන තැනේ දී. අපිට පොතේ පාසල් පොතේ හුස්ම කියලා කියලා දුන්නද. කියලා දුන්නේ නෑ. නිවාස, ඇඳුම් ආර කියන මුූලික තුන තමයිට ද නෙකොට උන්නොත්තන මයි පටගන්න ත්ත පටන්ගත් හුස්ම කියන ැනදී හුස්ම හැදෙන්න කොද කියනක පියවොත්තේ මං තවා ංකායි වැඩටියන් සියට අනුවකගේ යැහුවත් හරි උත්තරයක්න්න බෑ වැඩිටිය සියට අනුවට හුස්ම කියක හමනත් ක්සිජන් හැදන්නන්නේ කොමද කියෙ ැවොත්තෙ. තකොට ඔක්සිජන් එමනත්තං හුස්ම හැදන්න අපිට මූලික වශයෙන් සමුද්‍රය වශය වන මුහද. මුහද තමයි අංක එක දෙකට අවශ්‍ය ව මුහුද සහ කැලෑ කියන දෙක අවශ්‍ය වෙන එතකොට මුහදේ කොහොම ොක්ෂසියන් මුහද හදන්නන්නේ කියනක ම ම මේ තරන් ගැඹුරට එහම නැත්තම් මේක කහම ැදින්න කියන විද්‍යාපක්‍රියාවල යන්නේ නෑ නමු හුද මුහුද සමුතුලි තව මුහුදේ තියන කොරල් පර සහ මුහදේ තියන ජලජ පැලෑඇටි මුහුදු පැලෑටි මුහුදේ තියන ජයව විදධත්ය අපි ආරක්‍ෂාන් කොත් ිට හුස්මගන්න බැරුව නවා කාලයක්ඇ ්‍රී ලංකාව හරි භහග්‍යන්ත රටක් මේ දෙකේ ම හොඳ සංකලනයක් තියනතනමු රට වටට මොහොඳ ඉනම් අපේ රට කොච්චර හොඳද කියලා අපට එතිනම්. අපි වරණා කරටම අප ආර්ථිකතින් අපි බූගොලිය අතින් අපේ සමාජය අතින් අප සංස්කෘතිකම හාශයෙන්සා පිහිටීමමත් එක්ක ලංකාවරි භාග්‍යවන්තය ගැනීම පාරිසික සාධක තමයි අපට ප්‍රධාන වෙන්නන්නේ පධාගේ. ංකාකවදැග න මේ කියන භහග්‍ය පොත්තන දොහොමද අපි විතරන. ඇත්තරම දැන් අපපහුවේ ලංකා හරි භාග්‍යවන්තයි රටක්විදේයටසා පිටීමසා පරිසරය හැබැයි අභාග්‍ය සම්පන්නයි අප අපේරටේ මෙච්චර අපේරටේ පාලකයෝ අපේරට අඩමිස්ටේට පරිපාලකිය. පාලකයෝ පරිපාලකයව සහ පොදේජ් ආහිතන සහ ජනත මට ක් දේ වෙන වැරද්ධ ිලපි අන්ඳු නග ඒ එක තමයි එතකොට දැම්මේ රටක රටක් පවතින්න රටක සංවර්ධනයට මනතාන් රටකයයා ඒහහා පැවැත්මට මූලික වශයෙන් පාර්ශව හතරක් වග කියන්නනි රාජය පරිපාලනය කරන රරාජ්‍යායතන ඒ වගේම පෞද්ගලිකආහිතන සහ මහජනතාව එතකොට ගැටලුව තමයි අපේ රටේ මේ කියන හැමෝම ඉතාම වගගේී විරහි විදිතනමයි වැඩ කරන්නද අපි ලොක අීතය තිබ ගන දැම පරිිරනම යුවන්නකින් නේම නැත්තං කොප් සමුලුවලින් අරවයින් මෙයි කතාක කන්න කාර හුරුද දෙදස් පන්සේර කලින් ප්‍රායෝගක ේරටේ ක්‍රියාත්ම කරපු මිනිස්සුනේ අපි ඒගැන පි ල්ලංගේ පදධති ත්තොත් ක ො ද ජාලමනාරණය කරේ එතකොට අපි අපි ගත්තොත් එහෙම සීගිරිය පිදුරංගල ගත්තොත් එෙම ලෝකෙ දැනත කතාක් මම හලා තියෙන වෙදි හට පේන හැටියට තියන ප්‍රථම රන්වෝඩ් හාවස්ටිංක් සිිස්ටම් එක එක එතකොට එකනෙ වැසි ජල කළමනා කරන පද්ධතිය ලෝක තියෙන. ලෝක පැරණම සැංචූරයක මිහි තලේ එම එකගන අේව වූ මේ මහි තලේ එතකොට මේ සමහර පාරිසිරික කාර අපි ඉස්සර හොඳට කරපු මිනිස්ු එතකොට අපි මේ අතාරි නොව එක තැනකදී අපේ හොඳ ටික අපි ඇතෑරලා වැරදි ටික අපි ගන්න යම පිට ල ග වැරදික පිට ල න් හොට ගන්න න හොඳට තේර වන අප පිට ලින් ගන්න වැරදිික හොක් ලා ල්ලට වැරදිටි රගෙන හොදට ක තේරල අප යර නරකටි කි පවත්වගෙනන නො හො න ඒකමයි දැන්. ඔය මදදක අපි ගන්න අපි දන්න අප රාජධානි විශාල ප්‍රමාණය මේ රටේ පැවතුනවා ඔය රජධානි පවතින තාකාලයක් ති සැිගත්ත තවරු දහ දස් පන්සක සිට අපේ වැවයි ඉදිරීම සිට මේ රටේ වැවතිස් දහක් තිස්තුන්දහක් විතරදි කර රජවරු ලාන්තරයක් තිස්සේ. ඔය එක රජ කෙනෙක්වන් මධ්‍ය කඳුකරේ වැවක් හැදුවද හැදුවෙන න. එක රජ කෙනෙක්වත් මද්‍ය කඳුකරේ වෙවක් හැදුවනෑ විතරක්න සීගිියය වගේ ලෝක පුදුම කරන්න පුළුවන් වුණු යම්යම් සුවිශේෂී, විශාල නිර්මාණ ඉංජිනේරුමේ නිර්මාණ කරන්න පුළුවන් වුණු රටේ කවුරුද ගිහිල්ලා ඔයගේ මධ්‍යකඳු කරේ හෝ ප්‍රදේශවල ලොකුවට ඉදිකිරීීමම් හෝ සංවර්ධන කටයතු කරන්න ගෙන හේතුව තමයි. දැනම් හිටිය එදා සිට රටේ වැස්ස පවතින්න මධ්‍ය කඳුකරය මේ රටේ හදවතවවිති මද්කඳුකරේ වැගත් මක් තිබුණ කියලා එකොටේ මධදකඳුකරේ ඇ තියන්න ගෙන ඒ ඇතති යන්න කියෙන ඇතුව තමයි අපි තෙත්කලා වලි කලාපට ගිහිල්ලි ල්ල වියලි කලාපේ තෙත් කලාප බෝඩ පත් කරන්න අර තත්ත්වය ඇතිකරේ එතකොට අද මොකක්ද වෙලාතියන්නේ දැන් බාපු කාරණයට අවත්්‍යම අපේ දේශපාලක්නයි අපේ ඉන්න පරිපාලක මනාද කරන්නේ ගිහිල්ල මේ මද්‍ය කඳු කරේමන මේේද කපපයන්නේ අපි සුද්ධට යිනවතමයි සුද් මද්ෙ කන්දු කරය කල ේ දැම කියල හැ රි ගන හඳල බැලූත්ම සුද ලංකාවටයනකොට සියට අසු දෙක පවිතර වනාවරය තිබෙන සුද්ද ලංකාව යනකට සියට පණාක වනාවරණය තිබා අද මොකද තියෙන වනාවරණ සුද් එදස්නස හත්ල සට යනකොට තිබ වනාවරණය සුද්ද විනාශ කල්ලගේ වනාවරණයට වඩා වනාවරණයයක් සුද් ගෞරුදු දෙසිකාල තුලට වැඩ වැ. වැඩිය වනාවරණ විනාශයක් අපේ පාලකෝ අවුරුදු හැටක් හැත්තෑාවක් ඇතුද කරලා තියෙන. එතකොට අද සීයට දාහතක දාහත් දාහටකවගේ වනාවරණැතමයි රටේ තියන්නේෙ අපිට කිය ඉලක්කම් ප ොරුණ දැපි කියනවාසිට වි නම එකක වනාවරණයක්ක් තියවා කියල ොහද තියෙන සිට විම වනාවරණ අපේ සිට විසි නමයක රක්ෂිත ප්‍රදශ්‍රමායයක් තියනෙන රක්ෂි ප්‍රදේශ කියැන වනාන්තර නෙමේ රුණ භූමි කැන වනාන්තර නෙමේ රබර් කලෑ කියන්නේ වනාන්ත රබර් කැෑනම් අපි වනන්තර විදර ගත්තත්කමන්න ෑ හැබැයි සහර මේ කෘෂිකාර්මික වගේ භූමි ක්‍රෂිකාර්මික ඉඩන් බැවිලි සමාගම්බල ඉඩන් ඒගොල්න්ට ඕන වෙලාවාක කනවත් කරන්න පුුවන් හට තේදාන්න පුළුවන්. අද රබ එක හිෙට ේදන්න පුළ අද බ හිට කුදු කරන්න පො ඇතකට මේ වාරගෙනත් මේ ගොලු කියන අපි සීර විසිනම තියෙන කිය ොරුවක්න කියන්න එතකොට මේ බොරුව මත පදනම්වෙල අපිහිතනවා අපි බොරුව ජීවත් වුණත් මේ අමරක යිම කියන්න වැදිල තියෙන්නේ අපි දත්ත කියන දත්ත ොර. අපි අපේ සංවර්ධන ක්‍රියාවලිය සංවර්ධන උපය මාර්ග ටිකම සම්පූර්ණයෙන්ම බැරදි. ගැන මධ්‍යකඳුක රේේ ජලා සහදලා ජල විදුලිය හදලා ඉදියාවට ලයි දෙන්න කතා කර මුකදවෙලීන් අද නොච්චෝල නැතන්ද වන්න බැනේද. එතකොට ොරොච්චෝලේ නැතුව අපිට ඕන තරං උපය මාර්ග දැ නොරොච්චෝල විතරක් යන්තන් කමන්නෑ නැතන් තව අපි හිටපු සහරුක් තව ගල්ගරු බලාගර තුනක් ගන්න ගේ අ දස් දාසේ දෙදස් දහ අවරුදුවල බැවෙලර ගැවුවන් එහෙම ඒ කාලේ ඔය ඕය ටික තවරුදුහතලහක්වත් දස් පනවෙද දැන්ුව කතාගරන්න නෙත්සි 2015 කියන කාබන් විමෝචනය බින්දුවක් බවට රටේ රටක්විදදිට පරිර්තනය කරන්න විදස් පනහහි ආගත් කන එමුණනම් කරන්න පුළුවන්ද. පෑ. එතකොට ම මේක කිය හද මුලි වශනපව ැව ොකද පිගත් වැරදි. අපි මද්‍ය කහඳුරේ විනාශ කර විනාශ කරමින් යනවා අදටත්. දෙවනිකේ සම්වර්ධන උපායමාර්ග සම්පූනෙම වැරදි අපි ගෙවල් හදන්න තාමත්. වටිනා වැවිලීම් වටි රජයේ ඉඩම් ෆලට් කරලා විශාල ඩම් ප්‍රමාණ මිනිස්සන් දීලා නෑ ෝ ටකල් ලටන් එම නත්තන් අපි තිර සිරස් සංවර්ධන වල තමයි යන්න ඕන. සමහර කොළඹ පවා අපි දකිනවා සමහර ඒවා හදනේවා මේ හොරිස්ොන්ටල් ඩිවලමට එම නැත හ රස්සේවා එහෙම නෙම මේ අපිබ් තේරුම් ගන්නන අපිට ඉන්දියාවටත් වඩා අඩු ඒක පුද්ගල ඉඩම්ඇල බිල්ටි ගත් තමයි තියන එතකොට ඊළඟකාරණය තමයි අපි අපේ සංවර්ධන ක්‍රියාවලින් වල සංරක්ෂණ ක්‍රියාවලින් වල යම් යම් ගත්තු නීති තීරණ අවසාන වශයෙන් මේ මෑතකම එකක් කියන්නං මේ සමහර ජාතිකවනෝධ්‍යාන රක්ෂිත ප්‍රදේශ ඇතුළේ අනවසරය ඒ බුක්තිවිඳෙන මිනිසන්ට ඉඩන් දෙන්න. අපේ මේ සහර දේශපාලක්නය සහ ලේකම්වර උත්සාහරන. ඇතකොට කොහොමද අපි අපේ රටේ තියන ජති නව ්‍යනව රක්ෂත ූමල ඩම්ම මනිස්සුන්ට නිදහස් කල මන ත කොපිනිවල නිහස්කොර කක්ද වතමයි. ඒ්‍යියන්තමත්ම කෙනෙකොට කියන්න පුළ අපට දැන් පසුගිය කාලේ විදුලයේ අශ්‍යාවත්ක් නොරොච්ල තිබේ කාහරි ශෝක්නය කැනුල ගේ ත තිබන හොඳයි කියන තිබ නිපත්තෙන් ගත්තම ෝ අපිට ඉඩමක් තින අපට ඉඩම අවශ්‍යය කෙලා. ඇැබයි සමහර රටවල්ලල එක දිගට රෝභකිව් හකාරේ නාගරිකා ආශ්‍රිතව තමයි නිවාසිද්ධි කරලා තියන අනිත් මුල බූමි පදටින් පුළුවන්තරම් පරිසරයට මුොද හැරල තිෙන. යනතාව ජීවත්තයෙන්නේ නගාශිතව ඉතා සීමීිත භූමි ප්‍රමාණයක ඉගොල සාමාන්‍යෙන් මහපොල්ලවෙ ඉදිකිරිම් ඉතා සීමක් කර ලාතින අහස උසට ගොඩ නැගිල ඉදිකිරීමම් නිර්මාණය කරගන්න අපේ රටේ කොහොමද අපට විදේශී අධ්‍යැකීම් අපේ රට දියුණු කරන්න අපට ආර්ථිකත්තින් දියුණුට අන්න ඕනේ පරිසිරක කියන කරනාව තකට එකක් බවට පමණක් පත්වෙන මේ කාරණාවල ලංකාවේ පවතින භූමි ප්‍රමාණය පවතින ආර්ථකය පවතින සවර්ධනයසා මේ ආකාල් පත්ය අපි කොහොමද මේකර. බෙලස් කරගන්න පුළුවන්කම තියනෙ කොහොමද ස්සරහට අපි මීට වල ැඩිවතීන්දවලට තීරනවටයන්න ව පාසිය කරන පිබඳ ැදීහත්වෙන්නවේ කොහම අප දැන් දම් පෙළගැසිීමක් ඇතිවන කරගන්න පුළුවන් වන්නේ. ඉතහම වැදගත් කාරන ඇත්තරම අපිට පෙළගැස්ම හදාගන්න වෙන මූලික වශය අපි සං්‍රක්ෂණය කරන්නේ මොනේ ඩම්ද සංවර්ධය සහහායදාගන ොනේ ඩම්ද කියල එක පලවෙන්නේ ද ඔබ හ ප ත් හොකො ප හොකෝ හමට ලුවට ොක්‍රේට වනනාන්. ැබැයි බ දන්නවද හොකොන්ගල සියට හැත්තෑවකට වැඩිය භූමි ප්‍රමාණයක් පරිසරය වෙනුවෙන් එකගොල වෙංකල ආරක්ෂා කල තින ඉවිතරන්නම හොන්කොන්තමයි ලෝකෙම ලෝකෙම මේක මේ ආසියා වෙන මේේ හොදරතේරුන් ගන ලෝකෙම රියල්ස්ටට වලියගෙම නැත්තන් දේපල වටිනාකම වැඩිම හොංකොංගල සුප්‍රසිද්ධම දේපල වළදාම්කරුට තියෙන ප්‍රයිව්ජට් එක තමයි ලෝකෙ තියන ලොකුම තුන්වවැනි තියන ප්‍රයිව්ට එක හිකැන ඉතරං ඊතරං මේේ ව්‍යාපාරයක් ඉරති නමුත් ඒගොල්ලෝ ච්චරවටිනාකමක් තියන කෙනෙක්ට ඔන්නන් රටකට හිතන්න පුළුවන් හරි අපිකින් අක්කරය අරගමු කියලා අකරය කරගෙන නෑ ඉගුල් හිම කරන්නේ නෑ ගුල් හහිම කරන්න ඇති හිතතුම ගොල දන්නවා මේ පරිසසිරි තත්යන් පවත්වාගෙනයාේ වැදගත්කම. එ එකකට අපි දන්න සිංහ පුරුවකටක්ගත්තේ බාන පාරරි පත්ේ ගස් හිටවන ගස් අත්වරන්න මන තරන්දේවල්රනක අපි නාද කරන්න හක් බස්සකට වැටනු මක් කොම ගස්ටි පන්න කියලා මේ යොග දෙන. යන්තන් හරි එකක් තියන. ගස් කලමනාර කියන මොකද ්‍රීමනේෂමන් කියන්න මොකද ්‍රී සර්ජ කෙනෙක් කියන්නමොකදම මලෝ සංකල්පයක් කිසිීමයක් න්නේ නැති කවුරුරරි ඩමිස්ටේට ටිකක් නැත්නම් පොලිටේෂන්ස් ලටික් ලංකාවේ වගේ දවල්න ගරික හ දු හදකිලත් බලන බල බලන මේ හදන්නේ තියන ගස්ටික ඒක්කොහොමද කළමනා කරණය කරන්නේ අවන තිය නකට මොක්ද ගන්න ක්‍රිය මාර්ක වගේ දේල් තරුරන්න හැබයි බ රිල් හකාරන්නේ පවමලට එනවන අපි රටක් විදිට තේරුම් ගන්න ඕනේ ද සංගක්ෂණය කරන්න ඕොනිි කියලා. එතකොට ඉත්තනදි තමයි එන්නේ. දැන් රටේ තියෙනවා ආයතනයක් ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැසු ෙපර්තිිමන්තු ෑන්ඩ පොලසි ලනන් පාර්ටම එතකොට ඒකට උඩින් රටේ සම්පූර්ණ සංවර්ධන සැලසුම් කරන්න NPD ල නින් ිපර්මට එතකොට ැන ලනෙන් පර්ම එක ඊට පස්සේ ඊළඟට එෙනවා ඉඩම් පරිහරණ කල්මනාකරන්න දෙපර්තිමේතු මෙන්න මේ කියන දෙපර්මේතු දෙක වන ජී දෙපර්මේන්තු වන සංරක්ෂණ දෙපාර්තිමේතු ස පරිසරමා තිංශ කියන නොත් එකතු වෙලා හදන්න ඕනි මේ රටේ පාරිසරික පද්ධති පරිසර පද්ධති සංග්‍රක්ෂණය කරන්න සහ දෙදස් පනහිදී කාබන් 0ීරෝකාාබන් රටක් වෙන්න ඕන්නන් ඒකටවශ්‍යව වන පරිස පද්ධතික තේරුම් අරගෙන ඒ සං්‍රක්ෂණය කරනක විද මුලල්ම දෙවැෙනියක තමයි ඊට පස්සේ ඒ ඉතුරුවෙන ඉඩම් පලදා එල සභාවිතා කරන්නේ කොහොමද කියනෙ ගැන ඉල්ලගට සැලසුක් හදන්න මේ සහර දේවල් හද තියන නැ තුලෙම. ප්‍රධානම දේ තමයි මේ දේවල් බයිපාස්න වෙන්නේ මනැත්තම් මේට වංගු ගහලා සංවර්ධන කටයුතු කරන්න දේශපාන අවශ්‍යතාවයකට හෝ නිලධාරීවාදයට අ විදිට කටයුතු කරන්න බැරිවෙනකවුන්ටබිලිට, මෙකැනිසම් එක එෙමනත්ත වග කියන වගී ක්‍රමේදයක් හදන්න දැන්ා පහු මන් කියන්න මම්ම මේ කියන්නේ මොකද කියන මේකින් ගොඩන්න පුුවන් ක්‍රමේ. එතකොට රට සංවර්ධනය කරන්න මේ රටේ තියන ක්‍රිෂිකර්ම භූමිටික ගත්තවොත් රටේ සීයට හැටකට වැඩිය තියන්නේ ක්‍රෂිකාර්මික භූමි. හොඳට තේරුම් ගන්න මේක රටේ සක හැටක වැඩ තින ක්‍රෂකාමික බූමි පලවනයක මේ පලවෙනි දත්තේ. දෙනක තමයි මේ රටේ තියන ක්‍රෂිකාර්මික භූමි වලින් හරි අඩකට වඩා පලදායි ලෙස භාවිතා නොවන ඉඩම්. න හර ප ාර්ර පැත්තියන්නක කුමරීඩන් අක්කර දස දහස් ගන්න ඇර දාලා තියන වගා කරන්නන්නේ නෑ. හොඳේ ඊට පස්සේ අපි ගන්නකු සමහර අමොනරාග පැත්ත වගේ ගිහිල්ල සහරිඩක් ඇතඇර දාලතියන වගරන්නේ නෑ. සමහරව එක කන්නේ වගා කරන්නේ. සමහරව කන්න දෙකයි වගා කරන්නේ. කන්න දෙකක් වගාරන ඒ අතරතුර අතර මැදිකාලයේ අපි වැඩ ගන්නන්නේනෑ OKක දෙවෙනි කාරණය ැන අඩකට වඩා හරි අඩකට වඩා පලදායිලෙස භාවිතාවවෙන්නෙනෑ. තුන් වැනිකාරණ. ඒ භාවිතාගරන්න ඉඩම් ප්‍රමාණයෙන්. ලැබෙන අස්වන්න තියෙනවානේ ඒ අස්ුවන්නේ පසු අස්වනු හානිය ලංකාව සීට හතලියකට අසන්නයි. අපි අස් වන්න ගතර පැිකට වටක් හිට ෝන කිය න කොඩ හිටෝන කියලා කොමුඩ හිටෝල අපි ගත්තොත්ම ටොන් ලක්ෂ අපි ම උදාහරයක ොන් ක්ෂ න්නවා ලපි ටොන් ලක්ෂෙන් ටොන් හතලස් දාහ අපි අපති යවන. විනාශ වෙන අස් වනු නෙලුවට පස්සේ. පෙරස්ස වනු තත්ව ගෙනම කතාරන්නන පෙරස්වනු හැබැයි ය ඔබ බලන්න දශපාලක්නයෝ කතරන පෙරසු තත්ති ගෙන. ගොලින අලියම අලියක් අලිය කනවා. ගොලිකෙන වදුරල කානවා වඳදුරට වෙඩ දන්නනේ. අලිය මරන්නෝනි. අලියෝ වැඩි පෞගි කාලවුණු දේශපාල කියන කතා. එතකොට ඇයි ඒගොල්ලර සියට හතලියක් වෙච්චි. පෙරාස්වනු සියට දහයකට අදඩුව. ඒක කවර ප ර ම ියෝග පර ස ේට හක දන්න රක්ෂා න රක්ෂ නකරන ගො ගැන ප අපිරද න්න මක ද පේ හේ ප හන පැලක්ගහගෙන හිටිය ගොිය ඒකන. අලිය ද අලියා අලියනකට අලියවලන්ම හිට හිමින්න්න නතු කම්මලිකට ගාව කරලි වෙලා මොක කරිකයාව කියන එක මං කියන්නේ නෑ හිම ඉස්සර කම්ඹරේ සතාසිපහට එනම කොටසාක් අත්තර හැරිය ඒගක්‍රපයක ඒ බලාපුොත්වන ඉඩම මෙහරකිලවර ටික කාල ගියට එයා දුක් දැ උන්නන්නේ මොක දෙයාට අස්සන යමක් සමාජර්දායද හරියට හරි එතකොට දැන් මේ තත්ව තියෙදදි අපි දේශපාලක්ඥෝ සහ මේ හමෝම කතා ගනි ආගොයින්ට තුවක්ු දෙන්න න්නේනි ඌ රට ඉත්තවටයි වදුරටයි අලියටයි වෙඩදි මල දැම්මේට අිහාරසි ගන මැරලතිනෝ ැන පැත් ගන්නකදේ අපි මංදැන් පලවෙිනිකාරණයතන කිව්වේ අපි මේ හරිට බලන්නන්නේේ ලංකාව ප්‍රෂ්කරමේ පසුවස් වනු හානය වලක්ක ගන්නතු පෙරසු හානය ගැන කතාරනෙ කිව තේරුන්න්න මොකදක ොග හැ තරම් කුඩායි පසුවස් වු හානිට සාපේක්ෂ. පල දායිතා වැඩිරන්න මනාදකන මකුත් කරනද නෑ මොකුත් කරන කරන්න නෑ. එහනම් මේ අප හුංගක් කෙලාවට හොන්ට තරුම් ගන්න අපි හුගක් කලාට සුධර්ම අල්ලගන්න වැරදි තැනකින්. උත්තර දෙන්න හදන්නේ වැරදි ප්‍රශ්නයට හරිකං ජල ගටලවා කාවා මාගලන්ට කිිමට සීකට හ පැතැ ගෙන දෙන්න කියෙ නෙමේ උත්තර උත්තරේ තමයි ඇයිවතුර හිඳදිිලා තියෙන්නේ. ඇයි වතුර අඩු වෙන්නේ කොයි ජල මූලාශ්‍රද විනාශ වෙන්නේ අන්න ඔය කියන ක්‍රමේට අපි හැරෙන් නෝන අපි උත්තරේ හරි උත්තරේ හ මූල ගත සහසම්බන්ධතාවයකින් තීන්දු තීරණ ගන්නෝ නම් පරිස්සරෙක සාධක වාසන්වර්ධන සාධක මතදී. කිසි වා අර ර්තකත් දක්කින්න පුළුවන් මත්ති බෙනවා එහම පුළුවන් කමක් තියෙනවා අපි අපිි ර ස්ල්ල කිවගේ අප හරි සැලසුමකට මුලින් ආාව නරටම මේවතම අපි සංගක්ෂය කන ද ර ර ජතමත් අපි කියන දේශපාලන වැරදි මේම කියන නිලධාරි වැරදි කිය. ඇත්තටම දැන් අපි මේ කොත්තනාරි නිවැරදි කරගන්නම එතකට වැරදි නිලධාරනුත් ඉන්නවාද එමනත්ත මේ පිළිබඳ මනා අත්දැකීමක් කියියාවක් දැනුමක්. ුවමනක් හැඟීමක් සාහකම්පනයක් තියෙන මිනිසු.! අදාළ තැන්වල මේ කාර්ය හරියට කරනවා දෙලා. මට බැයිනම් මට බෑ කියන්න බැරිියැයි. න්න ඇඒ සඳට දායක වෙන්න බැරි ඒක තමයි දැන් අපි මේක අපි ඉස්සර කතාකරපු දෙයක් නිසර ඇමතියනවා සකටි පස්සේ මෙම ත ලකම් පස්සේ දැන් ලකම්ලෑන ඇමති ලස්සේ ද ගහගෙන දැයියන් හගක් අය හැබැ අප තතුග හඳද නිලධරරිද අප දක ගම්පොලය පෙේද සිදධිය ප්‍රදශලයකම්පරයක් කටතු කරපු වාකාරය ඇතකට අපි දන්නවා අපි දන්න පෞද්ගලික දන්න න සංගක්ෂධ පාත් අපි දක් ල ර නෙම විරදධමගෙන ඔබතුමා හොඳක්කින මකින න මේක කරන්න ඕොනෑ මගේ ඒක නෙම? මේ යෝජනා දෙකම ඇරගෙන. මහපොළොවේ යථාර්ථයක් කරන්න පුළන් සාර්ථක ක්‍රමවේදකට යන්න. මේ මේ කියන විනාශයන් අපි ඉන රස්්නේද දේශගුණක විපර්්‍යයාසේද එමන තමේ ගැටලුද. මේවා අවම කරගන්න. ආංක මහපපුලි මොවද කර. එකතම මම කිය හැදව දැම්මේ අපි දැස්සලකුවනර අපි දේශපාලඥන්ට නිල්ධාරීන්ට එ මොකදිඒ චෝධන කරනතතුර මුොදෙක දුුත්තරේකල උත්තරරිතව ම කිය හඳන දැන් නිලධාරෙන් අපි දන්නවා මහිතව ලංකාව දේශපාලනයට එහහාගේරිපාලනේ ගැටලුවක් තියෙන. ල පාල ැටල බල තු ම දේශපාක් ගොඩ දව නමර ම ගොල පන දන්නන්නේන ති දන්න අන පන දන්න න චකරලක ගහන දන්න න ැට හන දන්නන ඔඩික කියල න්න පේරටන්න ේකම්වරු නි ධර අධ්‍යක්ෂ පරි පාල පැත්ති ට ාපතිලා. දකොට මේ ගොල්ල ගොල්ල ට ඩ ගටල කාර ත්වත්ති අපි බැලූත් රට මේ ොහොත ඉන්න මම මේ කියන්න මොනි කාරන මේ මහොතේ ඉන්න සහර සබාපතිවරු. ද අපි ගමක පරිසරේ අදාලා ඇතනවල. mukaද තිna පරිச சදුசுக்கம். ොකද යන පරිසර සදුසුකම සභාපති කෙනෙක්වන්න එතකොට අපිගන්නක සමහ රමා්‍යංශ ලේකම්බොරු මොනාද ඒගුල්ලන්ගේ තියෙන සහර අවුදදු අවුද් අවෞුද්ධ දික්කර ම සහය දික්කර තියාගනි මොනාද ගල්න්ගේ ගලු කල තියෙන රට ට පි කරු කියන්නක එක එක දැඩි වැදගත් මොකහරි චීමට එකක් මොකහරි සිගනිෆිකන්ට චිීමන්ටයක් ඒ ගුල්න්ගේ නෑන එතකොට ඒගොල්ලෝ අර දේශපාලඥයන්ගේ අවශ්‍යතාෆැසිලිටේට් කරන්න යම්යම් මී. ඒතිය ොසැලකා කටයුතු කිරීමම්කිරල්ල තුරනි මේ රට මේ පරිසරතත්වයන් විනාශවීම සිද්ධවෙන්නේ. ඒ අතර තුර හොඳ නිලධරී ඇතු අනමේ ඒ නිලධාරීන්ට යන්න කාල්තත් කලින් යන්නව නොල සමහර නිලධාරේන්ට. ග ලංගික ඒහම හොඳද මුොද දැන් සමහර ප්‍රාදේශලේකම්වරු පිගත්තුොත් යට දම්ම ගත්තු සහ තාම හො ්‍රම නිලධාරීවරු පරිසරය සංගක්ෂණය කරගෙන නිතාම හොඳින් කටතු ප්‍රදේශ ලේකම්වර ඒගේම සහර මාත්‍යාංශ ලේකම්වරු සමහර නිලධාරින් යම් යම් අධ්‍යක්ෂ තනතුරවලන්නේ වගේ හොඳ ඉන්නවා මම කියන්න හදන්නේ මේක හරියට කරගන්න නං පලවිනිදේ අපේ රටේ මේ පරිසර හා සම්බධ පරිපාල නායතන්ටි හරියට හැදන්න ඕනේ දැන් ජනධිපතිතුමා පිදන්න මේ දැඟගන්න පරිසරමතුම ට කලින් පරිසර ඇමතුමේ පත් කර දෙන්න අමා්‍යශය නැතිහින්ද. එහම පරිසයට තිය නැන දැ ජතිිපත්තුමමා කන න කලයිමට ප්‍රොස්පිරිට ලන ගන ද සටේ රට මේ පාරිසරික වශයෙන් සංවර්ධනය කරන්න. එහෙම තියන රට පරිසර ඇමති විදිර පත් කරන්න ඕනි කවද. එමතියෙන රටක පරිසර අමාත්‍යංශය කියනකට මොනතරන් ලොකු අවස්ථාවක් ලැබෙන්න්න ඕනිද. ප්‍රතිවන වගාවන් වලට බජට්කෙන් මේ පා මිියන සීයයිවෙන් කල්ලති න අප හක්ටාර ලක්ෂ දෙක් ප්‍රතිවන වගා කරන්න ඕනි දෙදස්තිය විදදි. ලිලියන සීයකින් මොකද කරන්න පුළුවන් ප්‍ර ප්‍රතිවන වගට කොහොද. හජනතාවට සහ ද්ලන්ට පරිසරික ක්ඩායිමොට දායක වන්න පුලළන්න්න. බ කාටවත් දායක වන්න හැකියාවක් නෑ රටේ මේ කියන තත්ත්ත්ක් බැලූහම මේ කියන අටංෂන්ක මදිි කමින්දේ න මේ තියන උමනා මදිකමින්ද ැ හැබ හැ ඒතිල යු වැ සාදකවලින් මෙ සාකච්ඡවලින්. ඒ වුවමනාව ඒ හැගීම ඒහැ ඒ හැඟීම ඇතිකිරීම සහ හැබැ මේමයි දැන් ඔය රජය ඒක කරන්න දෙනෑනි රජයක කරන්න නැතිහින්දා අද වෙනකොට කොහොමත් මේ රටේ පරිසර සංවිධාන සිවිල් සංවිධාන තනිතනින් වැඩකන්න කණ්ඩායම් මේ වෙනකොට විශාල සේවයක් අර යන අඩුභගානි ඒදේවල් අගගේ කිරීමක් ෝ ඒවට පහසුකන් සැපීමක්වත් අපි දකි දෙන යම් ප්‍රමාණ ඇති ප්‍රමාණ වලින් වෙනවා කළම ආපපු වෙන්නම් අපි අර කතා කරපු දැම් මේ කියන පරිසර සාධක පරිසර තත්ත්යන් යොක්කොමත් එක රගත්ත හම අපිට මේක විසඳන්න තියෙන හරිම සරල ක්‍රමකිීපයක් මොනාද කියන එක අපි ඇත්තටම පලමනික තමයි කරම කතා කලවෙෙනක තමයි දැන් අපි නිරංශ හමලත්තා වන සංගරක්ෂණ සහ වනජීව අමාත්‍යංශය, වෙරල සංග්‍රක්ෂණ පර්තිමේන්තුව. සමුද්‍රී පරිසර ආරක්ෂණ අධිකාරය. සහ මේ පරිසරය හා සම්බධ භූවිද්‍යහා පතා සමීක්ෂණ කාර් අංශය. ඒවගේ ජල සම්පත් මණ්ඩලේ වාරි මාර්ග දෙපාර්තමේන්තුව අපි මුලින්ම දේරුගන්න ඕනි මනාද මේ පරිසය හා බද්ධ විච යිතන ටික් කියලා මේ ආයතන ටිකට රජයට තියෙනවනං ඔය කියන විදිහට රට පාරිසරික වශයෙන්ූමනාවක් තියෙනවනං ඒ ආයතනවලට මුලින්ම පලහ පත් කරන්න ඕනි සුදුසු පුද්ගොලෝ ටි. අ දෙඉන්න ඇමතිවරු මේ පත්වෙන සහර ඇමතිවරු මේ අමති දූරයන් ප සුදුසුනෑ පරිසරේ කරන්න සුදුසුවයි නෙමේ. තවතැනකින් අයි කරන්න සිද්ධ වෙන නිසා එතනගින් හළදාන්න බෑ ඒහිද පරිසරය වෙනුවෙන් යමක් කරන්න කරලා තියෙන හෝ කරන්න පුළුවන් හෝ උමනාව තියනය පත්කරන දෙවෙෙන එක තමයි. මේ ආයතනවල සභාපතිවරු පත්කරන්නකොට ඒ ප සභාපතිවරු පත්කරන්න ඕනි ඒ පිළිබඳ නිසි දැනුමක් තියෙන ඕමනාවක් තියන ඇය මෙහමතු දේශපාන පත්කිරම් කරන්න හොඳන. ඊළඟකාරණ මාත්‍යශ ලේකම්වර පත් කරදි. ඒේකම්ඹරු පත් කරන්න තූනි ඒ ආකාරයෙන් ඒ ලේකම්වරු පත්කරලා ඊළඟකාරණය තමයි මේ තියන නීතිෙන්. අනපනාත්න් යම් යම් සංශෝධන කිරීම වශතා තියෙනවා. සමහරේවා. හැබැයි මූලික වශෙන් වැදගත් වෙන්නේ ඒ සංශෝධන කිරීමට එහා ගිහිල්ලා තියෙන නීතිය ක්‍රියාත්මක කිරීම ඒ නීති ක්‍රියාත්මක කරීම සඳාවන බලගැමින් කිරීම උදාරනයමන් කියන වන සංක්ෂ පාර්මේර පුන් කැලක් පපනොට කියල්ල නඩුවත්දදාන්න නජීක පුල ද මස්ටික්ට කියල අඩුවත්දාන්න පරි රදිිකාර ෑැලක් විනාස කර කිය මුකදත්ර. සංගක්ෂන රක්ෂය ගු ලට බල තියන තැකන පරිසරදිකාරයට රට පුාම බල යෙනවන හැ එකගුලට බය කරන්න දෑිගත්ත ලංකාවේ තියනෙ එකම පලාත් පරි රදිකාරරි තමයි වයිම් ඇයි වයිීමට විතරක් පලාලත් පරිස රධිකාර දීල දෙන්නේ. අද ලංකාවේ දූෂිතම කර්මාන්ත්‍රටක ඔක්කොම තියෙන්නේ වයිම ඒ බැත්්‍රිකඩනයකේන්දං. ටෝන කාර්රජය සුද්ධ කරනයහි ඉදං. යම්යම් යකඩ නිෂ්පාදන කර්මාන්තවල ඉදක්. යම්යම් දූෂිත නත්‍රික් අම්ලේ ආශ්‍රිත කර්මාන්ත වලින්දක්. මේ ඔක්ොටක වයයිබට කිහිලලා ප්‍රතිපඵල කෙදෙනකොහොක් කෙසේ වියහකිද? තාම දරුණ ප්‍රති පලදැන් ගත්තොත් දැදරුවේ වගේවා ගත්තොත් එමයි වයි සමහරකරපු සමේක්ෂණ යවා මේ ජලන යිත්‍රික් පතිශතා විශාල වශනයල ගීලාති එතකොට මේ ජලමූලාස්්‍ර රටේ තියෙන ප්‍රධාන ගංගන් දෂණය කරමින් දෂණ වෙලා තියෙනවා එතකොට මේවා කලමනාරය කරන්න එහෙන් වාාර්මට ලෝව සයිට කර එමනත්තම් පරිසර කලමනාර අහිතන නෑ ොකද පල සභාවතමඒ කරන්නේ මධ්‍යම රජයටවත් බලයක් නෑ ඒවගේම මධ්‍යම රජයට මේ තියෙන අප තින්දක් ගන්න වෙනවා රටේ වනාව ිය තුනකින් වැඩිරන්න ද ස් හ ද ම ෝක ද තිය ොන්දුව ල් ම ත්තන් තිෙරසර සංවද ක්වලේව ලිය ිත වලියලා ුවන්න එක දීලා තියෙන දේවා. සිය තුදුනකින් වනාාවරණ ඩිකරන්න කොහෙන්ද. අද වත්තගම කැබලිත්ත විනාස කරන. ඊළඟට ලංකාවේ විශාලම විදේශය පක්ෂයෙන් පරරටනය සිද්ධ වෙන හෙමනතා මයිග්‍රේෂන් පාර්තක වෙච්චි මන්න්නආරමේ අධනි සුළම්බලාගාරය හදන්නේ නව නිසි ආකාරයෙන් මස්ස මත්ය අපි සුළම්බාලාගරට විුද්ධනය එක නැත්තන් කවටර කියන්න පුලුව හරි හ පරිසරික තත්වන් තරුම්රගන්න ඕන එතකොට කොහොමද මේ ජයව් විදත්වට හනි නොවෙන්න මේ එක කරන්න එතකොට ලංකාව ඉන්ඩස්ටියල් සෝන්දාන්න යනවා ස ීනිි ක් ්‍රිදාාන්න නවා අකර හටදහා බිබිල ජල ූලාස්්‍ර ඇතුළ බූම වාස කරලා. එතක අපිධන රජාංගනයායේ අක්කර දහස් ගනන් දස දහස් ගණන් කෝමාරිකකාාව වන්න කියලා විල්පත්තු පේර කලාපේ විනාශ කරන්න දීලා තියෙනවාර දොස්තර කෙනනෙක්කයා ගන්න කෙනෙක්ට. එතකොට සිංහරාජය අවට එල්සි අක්ර ඉඩං අක්කර දස් පන්සියක්ක් විතර විනාශ ව දී එල්සි අඇත ඉඩම් ප්‍ර්සන්න කොමෂම ලගන්නවා.ඒ කාල . මහ ජනතාවට පුළුවන් විදි මොකක්ද ලොකු ගහක්චපෙනුට පොඩි ගහක් ීටවන රේහා ගිය කතාවක් එ අපිට මොකක්ද කරන්න පුළුවන්නේ ඉතාම වැදගත් ඒක අපිස්සෙල්ල අතනින් ඇබි මැ එකට කාලයක්තිනවා ඕ මැදදි නැවතුනා අපි දවසට හුස්ම ක්සියන් ලීට පන්සියක්ක් විතර ගන්න කඩින් ලක්ෂේන් ිට එක ගත්තු අපිට ෙවන්නව ුපියාල දහස් ගාන අපිතුර ලීට දහක් විතර පවුලක පාවිච්ි කෙන්වා. ිටේ බෝතල ගනි ගන්න ගොතම පිරුපියල් මහිතන්නේ ලක්ෂ පනස් දහක්වත් අඩුමගානියදන් කරන්න වවා දවසකට තකොට පසෙන් ගන්න දේවල් ගැනමංතා කරන්නේ න්නේනෑ නමුත් කනාහාර ලැබන්නේ පසක අපි රුපියා ලක්ෂයක් විතට දවසකට අපිහැම මොනුස්සෙක්ම පාරිසරික සේවාාවන් ගන්නවා මට කියන්න තියෙන්නේ ඒ ඔබ තේරම් ගන්නන්නේේ රුපිය ලක්‍ෂ බ දසරගේ හන්න බැයිං ඔබ අඩුමගාන ගන්න හොස්මටිකට හිලව වෙන්න ගස්තියහතලයක් වවලා නඩත්තු කරන්න ඕනි ජල මූලාස්ශ්‍රි කරැකගන්න ඕනි ජය දෂනය කරන්න හොඳන පසදෂනය කරන්න හොඳන වාතේ දෂණය කර හොදන ඒට රුද්ධ පෙනීදලා නි වගකීම් දරන වගවීම කරන්න පුර වැේක් බවටත්වවෙන කෙනෙක තමයි මගේ අවසාන හොඳයිේ කාල නිමට පත්ව කතා ක පු බොෝකාරණට ඉදිරි සතිවලට දීර්ගවශයෙන් කතාර පුළුවන්ගමත් බෙනවා ඔබ ඔබේ යුතුකම ඉටතුු කරන්න. ඔබ වෙනුවෙන් ඊළඟට නියෝජිතයින් දිරේද ඇැතිවරනල දිි දිරටේවි එයලකහ නොබ මොනවාද පරිසර වෙන භයෝජනම් මොනවද. ගහක් කොල ඇල්ලදල වනසතාසිූ පවහිට අපේ ජීවිත වෙන භයෝජන මොනවාද කියලාන්න. සුදු සුමකිනකට ඔබ අවස්ථාව දෙන්න. අද අපි සමගන්නවා දැඩි රශ්මිය දේශගුණක විපාර්යාසසා ඊට බලපාන කාරණා පිළිබඳවයද අපි කතා කලේ පරිස්්‍රවේදී කැඳවම්කරු වැැසිවනන්තර සුරකින්නන්ගේ සංන්නවිධාන ජයන්ත විජසිගමත්. බොමොසතේ ගන් දෙලස් සුධර්මාාවට. මම සුධර්මා සුධර්මා කුලතුන්ග රජිවනානය කරසමගින් අපේ මොහුණ පොතමාධ්‍යය සම්බන්ධී කරනය කළේ අපේ හිතවටත් බොම සුතින්තන ජගත් ඔබටත් සුබ දවසක් .